ඊළඟට අපිට තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. gedara aya parna vidiyata hitanne taakshanayat ekka aluth deyak karanda kiyala hituwata eyala taakshanayat ekka mata kisima deyak karanda denne ne. එතකොට මට මානසික එක පුදුම විදිහට වදයක්. එතකොට සමහර වෙලාවට මට gedarinuth යන්න හිතලා තියෙන කියලා. දැන් මේ කියන කෙනාගේ වයස අවුරුදු 20යි. එතකොට gedara aya අර අපි කියන්නේ පාරම්පරිකව හිතන ලංකාවේ gedara පරිසරයක් තියෙන්නේ. එතකොට මේ කෙනාට තාක්ෂණයත් එක්කලා එයාට ඉස්සරහට ගිහිල්ලා අලුත් දෙයක් කරන්න ඕනේ. නමුත් gedarin හැම වෙලේම මේක එපා කියලා කියනවා. එතකොට මේ කාරණාව අපි හොඳට තේරුම් ගත්තොත් මුලින්ම අපි දකින්න ඕනේ මේ gedara aya දකින්න විදිය. දැන් හිතන්න ඔයා නෙමෙයි, දැන් ඔයා gedara කෙනෙක් විදිහට හිතන්න, ඇයි මගේ පුතාට හෝ මගේ දුවට මම මෙහෙම මේ අලුත් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න දෙන්නේ නැත්තේ? දැන් එතකොට වාට තේරෙනවා, මගේ අම්මා තාත්තා මේ මට අලුත් තාක්ෂණයත් එක්ක යන්න දෙන්නේ නැත්තේ, මොකද එයා ලෝකයේ දැක්කේ ආරක්ෂාකාරී විදිහට ජීවත් වීම. මොකද කාර්මික විප්ලවයෙන් පස්සේ හැමෝටම මේ ක්‍රමය හැදුවේ ජොබ් එකක් කරලා ජීවත් වෙන්න. කියන්නේ කවුරු හරි යටතේ හෝ කර්මාන්ත ශාලාවක හෝ මොකක් හරි ක්‍රමයකට කවුරු හරි යටතේ පිරිසක් සමග වැඩ කරලා ජීවත් වෙන්න. දැන් ඒ අම්මා තාත්තා දැක්ක ලෝකය තමයි ඒක. ඒ අම්මා තාත්තා දැක්ක ලෝකේ නිසා ඔයා අලුත් දෙයක් කරන්න ගියාට මේ අම්මා තාත්තා බලන්නේ අර විදිහට කොහොමද ආරක්ෂාකාරී විදිහට ජොබ් එකක් කරගෙන කීයක් හරි හම්බ කරගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්නේ. අපි මුලින්ම අන්නේ දේ තේරුම් ගන්න ඕනේ. ඊළඟට දෙවණියට දැන් ඔයාගේ පැත්තෙන් ඔයා හිතනවා, හරි අම්මා තාත්තා දකින්නේ මේ විදිහට, නමුත් මට ඕනේ අලුත් තාක්ෂණයක් එක්කලා මම කැමති ඔන්ලයින් දෙයක් කරලා සල්ලි හම්බ කරලා ජීවත් වෙන්න. දැන් ඔයා කරන්න ඕන දේ තමයි අම්මා තාත්තාත් එක්කලා, දැන් ඔයා ගොඩක් වෙලාවට වෙන්නේ හැමෝම තමන්ගේ පැත්තෙන් තමන් හිතනවා, අම්මා තාත්තගේ පැත්තෙන් අම්මා තාත්තා හිතනවා, කවදාවත් මේ දෙන්න සාකච්ඡා කරන්නේ නැහැ මේ දෙගොල්ල. මෙයා හිතනවා අම්මා තාත්තා හැමදාම ඉතින් පරණ විදිහට මට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ, මේක පුදුම මානසිකවාදයක් කියලා. අම්මා තාත්තා හිතනවා මේ ළමයාට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ, මේ ජොබ් එකක් කරගෙන ඉන්න එක තමයි හොඳ කියලා. හැබැයි ඔය දෙගොල්ලොම එක තැනකට ඇවිල්ලා පොඩ්ඩක් පොඩි වෙලාවක් අරගෙන, අම්මයි තාත්තේ මට තේරෙනවා අම්මා තාත්තා මෙන්න මේ විදියට හිතන්නේ මට තියෙන ආදරය නිසා, මොකද මගේ ආරක්ෂාව නිසා තමයි ඔයාලා ওই ක්‍රමයට හිතන්නේ, මට ඒක තේරෙනවා. හැබැයි මට තාම අවුරුදු 20යි, ඔයාලට පුළුවන්ද මට අවස්ථාවක් දෙන්න, මම කැමති දෙයක් මුලින්ම කරලා පොඩි කාලයකට උත්සාහයක යෙදෙන්න. දැන් අම්මා තාත්තා කියන්නේ නැහනේ පොඩි කාලයකට උත්සාහ කරන්න එපා කියලා. එතකොට ඔයා මුලින්ම කරන්න ඕනේ අම්මා තාත්තට කියලා පැහැදිලි කරලා මේ පොඩි කාලයකට අවසර ගන්න ඒ උත්සාහය යෙදෙන්න. අන්න එතනදී ඔයාගේ වගකීම දැන් තියෙනවා. ඔයා අම්මා තාත්තට පෙන්වන්න ඕනේ මෙන්න මෙහෙම කරලා මුදල් හම්බ කරන්න පුළුවන් කියලා. දැන් ඔයා හිතනවාද ඔයා කරලා පෙන්නුවොත් අම්මා තාත්තා කවදා හරි එපායි කියලා? නෑ, එයාලා එහෙම එපා කියන්නේ නෑ. ඔයා තාම කරලා නැති හින්දා තමයි අම්මා තාත්තා ඔයා ගැන බය වෙන්නේ, ඔයාට තියෙන ආදරයට ඔයාගේ අනාගතේ විනාශ වෙයි කියලා. හැබැයි මම අර කිව් විදිහට එක තැනකට ඇවිල්ලා සාකච්ඡා කරොත් අනිවාර්යයෙන්මම ඔයාලට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒක මම කියා දෙන එක ක්‍රමයක්. තව එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අයිබුවන්, මගේ නම චතුරංග අබේසිංහ. අද මම ඔබව හමු වෙන්නේ eLearning.lk platform එක හරහා දත්ත විද්‍යාව පිළිබඳ හැඳින්වීමක් ලබා දීම. දත්ත විද්‍යාව ලෝකයේ ඉතාමත් ප්‍රචලිත, සීග්‍රයෙන් දියුණු වෙන, ඉතාමත් විශාල අපසරියක් තියෙන විෂයපතයක්. නමුත් ලංකාවේ මේ පිළිබඳ දැනුම අවම වශයෙන් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් මෙම විෂය කියලා දීම ඉතාමත් අඩුවෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ අරමුණ සඳහා අපි ඔබ සඳහා සූදානම් කරගෙන තියෙනවා කොටස් 10කින් යුතු පාඩම් 10ක්. මේ 10 තුලින් ඔබට දත්ත විද්‍යාව පිළිබඳ මූලික අවබෝධයකුත්, දත්ත විද්‍යාවෙන් ඔබට තෝරාගත්ත හැකි කොටස කුමක්ද, ඒ ඔබ තවදුරටත් අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ නව දැනුම ලබා ගැනීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.
ඔයාට පුළුවන් දැන් මේ අම්මා තාත්තත් කවුරුර කියන දෙයක් අහනවනේ සාමාන්‍යයෙන්. දැන් අපි අම්මා තාත්තා කියන දේ අහනවා. අම්මා තාත්තත් තව කවුරුර එක්ක ගමේ ඉන්න සාමාන්‍ය වැඩිහිටියෙක් නැත්නම් ડોක්ටර් කෙනෙක් කැමති සමහර වෙලාවල් තියෙනවා අපි මේ අම්මා තාත්තා තව කවුරුර කියන දෙයක් අහනවනේ. ඔයාට පුළුවන් අන්න ඒකිනව හම්බෙලා ඔයාගේ අදහස කියන්න. මෙන්න මේ විදිය තමයි මම හිතන්නේ. අම්මා තාත්තා මෙන්න මේ විදියට තමයි දකින්නේ. කොහොමද මම මේ ගැන අම්මා තාත්තට කියන්නේ. ඊළඟට ඔයාට පුළුවන් ඒ කෙනාට ඒ ගැන පැහැදිලි කරලා ඒ කෙනා කැමති කරගත්තොත් දැන් ඔයාට පුළුවන් ඒ කෙනා ලාවා අම්මා තාත්තට මේ පණිවිඩය කියන්න. ඉතින් මේ කාරණා දෙකම ඔයාට කරන්න පුළුවන්. නමුත් මම හිතනවා ඒ ප්‍රශ්නෙට ඔයාට දැන් උත්තරයක් ඇති. ඇයි අම්මා තාත්තා එහෙම කරන්නේ සහ මේ ක්‍රම දෙකම ඔයාට උත්සාහ කරන්න පුළුවන් හැම වෙලේම සාකච්ඡාවෙන් තමයි මේ දේවල් විසඳ ගන්න පුළුවන්. නැත්නම් මට මේක මානසික පීඩනයක් මට ගෙදරින් යන්න හිතෙනවා කියන එක උත්තරයක් නෙමෙයි. ඔයාට ඊට වඩා ජීවිතයේ සුබදායීව මේ ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රම තමයි මම ඔයාට කියලා දුන්නේ.